ගරු ස්වාමීන් වහන්ස බුදුදහමට අනුව ඔබ වහන්සේම පැහැදිලි කළා දිනක මේ ශාසනය අතුරුදන් වන බව සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණයේ ඔබ වහන්සේ අපිට නිතරම සිහිපත් කරනවානි ස්වාමීන් වහන්ස සියලු සංස්කාරයෝ අනිත්‍යයි ඒක හරි නමුත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියපු බුදුරජාණන් වහන්සේ අපිට විනය කාරණා 227ක් පනවනවා එතකොට සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට විනය කාරණා 227ක් පනවන්නේ ඇයි අනිත්‍ය නිසාමයි අපිට සාසනයේ විනය පනවන්නේ අනිත්‍ය වූ සාසනය එක දවසක් හෝ වැඩිපුර රැක ගන්න. මොකද බුදුරජාණන් වහන්සේ විනය පැනෙව්වේ නැත්නම් මේ වෙනකොට සාසනය අතුරුදහන් වෙලා ගිහිල්ලා. මොකද සමහර බුදුරජාණන් වහන්සේලා විනය පනවන්නේ නැහැ. ඒ විනය පැනවීම නැති නිසාම ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාලා ටික කාලයක් ගියාම සාසනය අතුරුදහන් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ අපිට විනය පනවන්නේ ඇයි? සියලු සංස්කාරයෝ අනිත්‍ය නිසා. ඒ අනිත්‍ය වූ සංස්කාරයක් වෙන මේ ශාසනයත් එක දවසක් හෝ චිරස්තියක් රැකේවා මේකේ අර්ථය රැකේවා කියන තැන ඉඳන් තමයි බුදුරජාණන් වහන්සේ මේක පනවන්නේ. එනිසා මේ බුදුරජාණන් වහන්සේ ශාසනයක දවසක් රැකේවා කියලා උන්වහන්සේ තුලත් අදිෂ්ඨානයක් තිබ්බනම් මේ රටේ සෑම බෞද්ධ කෙනෙක්ම දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ තුල ඇති වුණා වූ ඒ චිත්තය Taman තුලත් ඇති වෙලා එකම එක දවසක් හෝ වැඩිපුර මේ ශාසනයේ අර්ථයන් සුරක්ෂිත වෙන ආකාරයට Tamanගේ කටයුතු ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. එතකොට එවැනි අවස්ථාවන්දී නිරේතුරුව මාර්යා හැම මොහොතේම මේ රටේ යම් ධර්මයක කැමැති ධර්මයේ පෝෂණය කරන ධර්මයේ රැකබලා ගන්න අය ඉන්නවා නම් නිරේතුරුව මේගොල්ලන්ව මාරාවේශයට පත් කරලා ඒගොල්ලන්ව විනාශ කරලා දාන. එතකොට මාරාවේශයට පත් වෙනවා කියන්නේ මොකද්ද? ලෝභ දේශ මොහ අකුසල් වලට ලක් කරනවා. ඒ කියන්නේ බොහෝම හොඳින් ඉන්නේ අය එක පාට ලෝභ ද්වේෂ අකුසල් මූලයන්ට ලක් කරලා එයා ජනතාව අතර පිරිහීමටපත් වෙලා එයා පැත්තකට විසිකලා දාන. එතකොට මේ මාර ධර්මය අපි හඳුනා ගන්නවා. එතකොට මාර ධර්මය හඳුනා ගනිද්දී විශේෂයෙන්ම මේ රටේ ඉන්න සෑම පක්ෂ වේවා විපක්ෂ වේවා සෑම බෞද්ධ නායකයෙක්ම දක්ෂ වෙන්න ඕනේ මෙවැනි මාර බලයක් අපි පිටිපස්සේ තියෙනවා. මේ මාර බලයේ ප්‍රධානම ඉලක්කය ආර්ථිකය මුල් කරලා සාසනය විනාශ කරලා දාන එකයි. එනිසා ඒකට මූණ දෙන්න නම් ඕනා සෑම පක්ෂ විපක්ෂ නායකයෙක්ම සීලෙන් සද්ධාවෙන් පරිපූර්ණ වෙන්න ඕනේ. ඒතර මේ මාර ධර්මයන්ට මූණ දෙන්න තියෙන එකම එක ශක්තිය තමයි සීලය සහ සද්ධාව. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ නෝනා මේ සුර සහ අසුර යුද්ධයක් සිද්ධ වෙනවා. තේනද? සුරපක්ෂය කියන්නේ මේ අපේ සක්‍රියාපමුක සම්යද්දෘෂ්ටික දෙවියන්ගේ කණ්ඩායම. අසුරපක්ෂය කියන්නේ ඔය වේපචිත්ති අසුර නායකයායතුළු අසුර කණ්ඩායම මේගොල්ලෝ ධර්මයට කැමති නැහැ. ඒතර මේ සුරාසුර යුද්ධය සිද්ධ වෙන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දී. මේ සුරාසුර යුද්ධය කියන්නේ මේ ආයුධ වලින් කරගන්න යුද්ධයක් නෙමෙයි. ඒකේ ඒ අයගේ අධ්‍යාත්මික ශක්තිය තුලින් කරන යුද්ධයක්. ඒතර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සුරාසුර යුද්ධයේදී සුරපක්ෂය පරදිනවා. ඒ කියන්නේ සක්‍රිය පරදිනවා. ඒ කියන්නේ ධර්මයට හිතටි කණ්ඩායම පරදිනවා. ධර්මයට හිතටි කණ්ඩායම පෙරදිලා නෝනා දැන් යුද්ධයට ගිහිල්ලා පෙරදිලා දැන් සක්‍රිය පලා එනවා. සක්‍රියා පලා ඉන්නේ කොහෙද? අර මාතලී දිව්‍ය පුත්‍රයා එළවන අජානීය අස්තේන්‍යදු අතරතේ තමයි දැන් සක්‍රියා පලා ඉන්නේ. දැන් වේපචිත්ති අසුරයාගේ කණ්ඩායමත් එක්ක සක්‍රියා පස්සේ එළවගෙන එනවා සක්‍රියාව ජීවග්‍රහයෙන් ගන්න. පිටිපස්සේ එළවගෙන එනකොට සක්‍රියා මාතලීට කියන පුළුවන් තරම් රතේ වේගෙ වැඩි කරන්න කියලා. දැන් වේගෙ වැඩි කරගෙන එනකොට නෝනා මේ දිව්‍ය තලයේ එක්තරා ප්‍රදේශයක් තියෙනවා. මේ ප්‍රදේශයට ඒ සූත්‍රය කියන්නේ හිඹුල් වනය කියලා. හිඹුල් වනය කියලා ප්‍රදේශයක්. ඒ ප්‍රදේශේම තනිකර ඉන්නේ නෝනා මේ ගුරුළු කුරුල්ලෝ. ගුරුළු කුරුල්ලෝ කියන්නේ මේ මොනරවගේ සත්වේ. මේ දිව්‍ය තලයේ සම්පූර්ණ මේ ප්‍රදේශෙම ඉන්න මේ දිව්‍ය ගුරුළු. ඒගොල්ලෝ කැදලි හදාගෙන මේ සූත්‍රයක් තමයි මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක්. කැදලි හදාගෙන විතර දාගෙන පැටවු රකගෙන ඉන්න මේ දිව්‍ය ගුරුළු තමයි මේ මුළු ප්‍රදේශෙම ඉන්නේ. ඒතොර දැන් සක්‍රයා වේගයෙන් රිය පදවගෙන එනවා. අර පලා එනකොට සක්‍රයාට පේනවා මෙතනින් ඉස්සරහට දැන් රිය ගියොත් මේ ගුරුළු පක්ෂීන් ගුරුළු කැදලි ගුරුළු පැටවු ගුරුළු විතර විශාල වශයෙන් විනාශ වෙනවා. ඒ වෙලාවේ සක්‍රයා කියනවා මාතලි එක අඩියක්වත් ඉස්සරහට ගන්න එපා. මම මෙතනින් එක අඩියක් හරි මේ රටේ ඉස්සරහට ගියොත් මොකද වෙන්නේ? මේ සත්තු මැරිලා මහා ප්‍රාණඝාත කුසලයක් සිද්ධ වෙනවා. ඒ නිසා මාතලි මාව වේපචිත්ති අසුරයා ජීවග්‍රහයෙන් ගත්තත් මම සිල්පදයක් බිඳින්නේ නැහැ කියලා. මම සිල්පදයක් බිඳින්නේ නැහැ මාතලි. ඒ නිසා වාහනේ හරවන්න කියලා. දැන් වාහනේ හරවලා ආයිමත් ආපු දිශාවටම වේගෙන්
යනවා. දැන් ආපු දිශාවටම වේගයෙන් යද්දි දැන් වේපචිත්තිල පිටිපස්සෙන් පලාගෙන දැන් දෙන්න දෙන්න මූණට එනවා. එනකොට වේපචිත්ති හිතනවා මේ පලාගිය සත්වයා ආපහු හැදිලා මේ එන්නේ නම් සේනාවරන් කියලා අසුරයෝ ටික බය වෙලා පැනලා පැනලා ගිහිල්ලා ඒ එළෝපු එළවිල්ල අසුර පුරේටම එළවලා දාලා තමයි සත්වයා දෙවෙනි පාර තමයි සුරාසුර යුද්ධෙන් ජයගන්නේ. ඒ කියන්නේ පළවෙනි පාර පැරදුනා. දෙවෙනි පාර සීලය තුලින් සත්‍යක්‍රියා කරලයි සුරාසුර යුද්ධයේදී ඔය සත්වයා ජයග්‍රහණය කරගෙනම බලන්න. සුරාසුර යුද්ධයේදී සත්‍යයා අසුර පක්ෂයේ මාර පක්ෂයේ පරාජය කරන්නේ සීලේ ශක්තියෙන්මයි. ඒ නිසා යම් කෙනෙක් අපි සාසනික උරුමයන් පිළිබඳ අයිතිින් එහෙම නැත්නම් ක්‍රියාකාරිකම් වෙන්න යම් කෙනෙක් සීලෙන් දුර්වල වෙන මොහොතක් පාසා සම්මා දිට්ඨියෙන් දුර්වල වෙන මොහොතක් පාසා නෝනා මායයා ඒගොල්ලන්ව ග්‍රහණයට ගන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සෑම බෞද්ධ පින්වතෙක්ම මෙන්න මේ මාර ධර්මයන්ගේ තියෙන බලවත්භාවය තියුණු භාවය හොඳින් සිහියට අරගෙන නිරේතුරුවම සද්ධාවෙන් පරිපූර්ණ වෙලා සිල්පද පහ ආරක්ෂා කරගෙන අකුසල මූලයන්ගෙන් බැහැර වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ හිතේ තිබ්බ ඒ එකම පැතුම මේ ශාසනය තව එකම එක දවසක් හෝ පවතිවා කියන තැන අරමුණු කරගෙන කටයුතු කරන්න හැම කෙනෙක්ම දක්ෂ වෙන්න.